මාර්ය ගොඩ නගන සභාව වෙනවා නම් කැමති කියලා තමයි නුවන් කිව්වේ. ඒකට හවු වෙන්න තනුජා ජයවර්ධන හිතවතියට ආරාධනා කරනවා. ඒකම මහාන් රාජ්‍ය මණ්ඩල මහත්තයාත් වේදිකාවට ආරාධනා කරනවා. ඔඩියන්ස් එක බලාගන්න මහානායක විදිහට තනුජාට කියමු අපට. Suffering එකත් එක්ක තමයි එදා උපතිස්ස
කෝලිත කියන තරුණයන් දෙදෙනා මේ අල්ප ප්‍රාණ දයන්නත් එක්ක මහ ප්‍රාණ දයන්නෙන් උත්තරේ හොයා ගන්නවා ධර්මය අවබෝධ කරගෙන ඉතාමත්ම විශිෂ්ට විදිහට ප්‍රඥාවෙන් අදතම්පත් විදිහට ඒ වගේම නිර්දියෙන් අදතම්පත් විදිහට නමුත් දයන්න ඉස්සරහට දාගෙන අපි තාම මේක ඇතුලේ සෆර් කරනවා මේ සෆරින් එක මම ඔයගලන්ගෙන් අහුවොත් එහෙම අපේ එක හරි ජීවිත අංගයක් තියෙනවාද මේ මොහොතේ ඔබලු මේ ශාලාවට එනකොට සෆරින් කියන දේ දුක් නොවිඳින ජීවිත අංගයක් තියෙනවාද කියලා කිසිම තැනක එහෙම එකක් නැහැ මොකද දයන්නෙන් ඉවර වෙන ප්‍රශ්න අපි වෙත යොමු කරාට ඒකට මහ ප්‍රාණ දයන්නෙන් උත්තරයක් උපතිස්ස කෝලිත හොයාගත්තට අපේ උත්තර හැමතිස්සම දයන්නෙන් පටන් ගන්නේ නැහැ අපි ට්‍රෙන්ඩ් එකක් විදිහට මේ සමාජ ක්‍රමය ඇතුලේ අකුරකට මීනින් එකක් දෙන්න දයන්න සමහර වෙලාවට පාවිච්චි කරලා තියෙනවා නිතරම වෙනස් නොවන දෙයක් ගැන කවුරුහරි කියුවොත් එහෙම නැත්නම් නොවන දෙයක් ගැන පාටි එකට එන්න කියලා නිතරම එන්න කියලා කියනවා එන්නේ නැහැ අනවද කියලා කිව්වොත් ඔෆිස් එකේ ඔක්කොම ද කියලා කියනවා එතකොට ඒ ද එක ට්‍රෙන්ඩ් එකක් විදිහට සමාජ මාධ්‍ය ඇතුලේ සමහර එක වාක්‍යකින් වගේ දාන කමෙන්ට්ස් වලට ප්‍රශ්න කෙරෙන වලට ද කියලා දාන විශේෂයෙන්ම මේක පොලිටිකල් මේ පෝස්ට් වල ගම්ලන දැක්ලා තියෙනවා මිනිස්සු එහෙම ද අකුර විතරක් දාන මොකද මිනිස්සු මෙච්චර ප්‍රශ්න කරලා ඒක ඉපහරලා තියෙන ඉඳ වෙන්නේ නැති. ඉතින් මෙන්න මේ සෆරින් එක අපි දන්නවා දුකම දුක කියලා කියන්නේම ඇලීම තමයි කියලා. ඒ සෆරින් එක ඇතුළෙම අපිට තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි මේ මැදි වයසට අපි එනකොට අතපත ගන්න දේවල් වල අපිට ඇති වෙන අරුතය. මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එක. ඒකෙදි මේ කතාවේ ඇතැම් ස්ථාන ටච් කරන විදිහට අපිට පොදු දෙයක් තියෙනවා මුළු ලෝකයේම මේ විෂය පිළිබඳව කතා කරනකොට يعني මැදි වයසේ අරුතය පිළිබඳව කතා කරනකොට එකක් තමයි මේ වෙනකොට අපි අපේ අනන්‍යතාවය හොයාගෙන ඉවරයිද? දෙවෙනි එක තමයි මේ අපේ ජීවිතයේ මොනම තේරීමද? අනිත් එක තමයි මරණය සම්බන්ධයෙන් අපේ හදවත ඇතුලේ කරන කැළඹීම. මෙන්න මේ සියලුම දේවල් එක තමයි මේ ලයිෆ් ක්‍රයිසිස් එකේ නැත්නම් මැද මෙදුවේ අරමුදෙන් බබලවට ගොඩනගන්නේ මේක අවුරුදු සමහරවට 37 වෙනුත් පටන් ගන්නවා නැත්නම් 40න් පස්සේ 60 වෙනකම් මේක නිතර අපිට ඇවිල්ලා කරදරට යනවා. ඒකත් එක තමයි මේ සෆරින් එක ඇති වෙන්නේ. නමුත් උපතිස්ස කෝලිත ඒකට නිශ්චිත පරමාදර්ශයක් අපිට දුන්න බව දැනගන්න. ඇත්තටම මිලින්ද කිව්වා වගේ මම නෝට් එකක් දානකොටත් මම ලිව්වා ඒකේ chat IGPT එහෙම නැත්නම් මේ WhatsApp Facebook මේ TikTok Snapchat ඕනම app එකක් තියෙද්දි අපි තාම ඒ නිශ්චිත පරමාදර්ශය නැතුව ඒ සබලින් එකේ ඉන්නවා. නමුත් එදා ඒ කාලේ අපි මේ හොයන සෆරින් එකට උත්තරය හොයාගත්ත මේ කිසිදු දෙයක් නැතුව ඒ දේ නැවත නැවත ප්‍රශ්න කරමින් සපහ කරමින් ඇයි ඒ කියලා හොයාගෙන ගියොත් එහෙම අපේ මනසේ තියෙනවා යම් විදිහක සංකීර්ණතාවයක් මේ කොම්ප්ලෙක්සිටි ඉන් ද මයින්ඩ් කියන එක නැත්නම් අපේ මනසේ තියෙන සංකීර්ණතාවය අපි තේරුම් ගන්නේ නැහැ මොකක් වෙලාවට අපිට ලැබෙන හැකියාවන් අපිට ලැබෙන බලය සහ අපිට ලැබෙන බලවත්කම් එක්ක අපි මොකක් වෙලාවට විශ්වාස කරනවා මේක අපි හසුරුවා ගන්න ඕනේ නැහැ කියලා. ඒක අපේ මනසේ සංකීර්ණතාවය හරහා අපිට ලබා දෙන දෙයක්. ඒක හරියට හසුරුවා නොගත් තැන්වල ජීවිතේ කුපුරා යන බව නුවන් මේ පොතේ සමහර තැන්වල ලියලා තියෙනවා. ඉතින් ඒක විශේෂයෙන් කියන්නට ඕනේ මොකද අපි කියා කරන්නේ නැහැ අපේ මනසේ මේ සංකීර්ණතාවය තේරුම් ගන්න. මේ සෆරින් එකක් එක එන්නේ ඒ තේරුම් ගැනීම නොකරන නිසා. ඒ කියාරින් එක අපි දෙනවා අපේ කාර් එක හොදන්න දෙනවා, අපේ බල්ලා විශ්විතාල ගෙන යන්න දෙනවා, අපේ කවුල යායට දෙනවා. නමුත් අපි තනියෙන් මේ කරන ස්ට්‍රගල් එක ඇතුලේ අපි කොයි වෙලාවකවත් උත්සාහ කරන්නේ නැහැ ඒ කියාරින් පාට් එක මගේ මේ කම්ප්ලෙක්සිටි එක අයින් කරගන්න දැන් හොදම කාලය ඇවිල්ලා තියෙනවා මේකත් එක්ක මේ ගනුදෙනු කරන්න ඕනේ කියලා. අනිත් කාරණාවට ආවහම නුවන් මේකේ තාරුණ්‍ය පිළිබඳව සහ ජීවිතය අප්ඩේට් කිරීම ඇප් වලින් කරන්න බෑ, සිස්ටම් වලින් කරන්න බෑ. මොකද ජීවිතය කියලා කියන්නේ එහෙම අප්ඩේට් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා ඒක ඊට එහා ගිය දෙයක් කියලා තේරුම් ගන්නට ඕනේ කියන කාරණාව කියන අතරේදී විශේෂයෙන්ම මට දැනෙච්ච දෙයක් තමයි අපේ සමාජයේ අපිට ලොකුවටම මගහැරිලා තියෙනවා අපේ තියෙන ලොකුම ධනය මොකක්ද කියලා. ඒ තමයි මේ වෙනකොට අපි ගත කරලා තියෙන ජීවිතයේ ගැඹුර සහ
ඒ ගැඹුරත් එක්ක අපි ලබලා තියෙන අත්දැකීම් වල ගැඹුර තමයි මේ මොහොතේ අපිට තියෙන ලොකුම දාහය. ඒක ඇතුලේ අපිට තේරුම් ගන්න පුළුවන් තනියම සහ තනිකම කියන දෙක අතර වෙනස. තනියම කියන එක සර්වසාධාරණය කරගෙන ඒ තීරණ අරගෙන ඉස්සරහට යන්න අපිට පුළුවන්. හැබැයි තනිකම කියලා කියන්නේ හුදෙකලාව කියන එක. ඒක දරා ගැනීම ඒ හුදෙකලාවම සිටීමක් කියලා කියන්නේ අර මම කලින් කියපු මානසික සංකීර්ණතාවයන් හරහා ජීවිතයේ ගැඹුර සහ අත්දැකීම් වල ගැඹුර අපිට නොතේරෙන හින්දා ඒ තනිකම දරාගන්න බැරි එක. අපි තනියම සහ තනිකම කියන දේ ඔය මේ කතා කරන විෂයන් පුරා සෞන්දර්ය විෂයන් පුරා මම හිතන්නේ ගලාගෙන යන්නේ මේ විදිහට කියලා. ඉතින් ඒත් එක්කම තමයි මම මේ පොත කියවන අතරතුරේදී මම දැකපු එක නිවුස් එකක්. ඒ තමයි ලංකාවේ මාස 8ක් ඇතුළතදී ප්‍රධාන විශ්වවිද්‍යාලයක සිසුන් 6 දෙනෙක් සියදිවි හානි කරගෙන තියෙනවා. ඒ සිසුන් 6 දෙනාගෙන් 4 දෙනෙක් ඉංජිනේරු පිටේ කියනවා. ඒකට හේතු විදිහට සඳහන් කරලා තිබුණේ සමාජයේ අනිකයන් එක්ක සම්බන්ධතාව විරහිතකම, සම්බන්ධතාව රහිත වීම නිසා එවැනි දෙයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපි හුඟක් වෙලාවට මේ නියුත් එකක් එක්ක ගනුදෙනු කරන හින්දා ඒ වගේ ෆෝරම්ස් වලට ගියාම අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ටෙක්නොලොජි එක උමනාවට වඩා තරුණයන් අතපත ගෑම සහ විශේෂයෙන්ම ස්මාර්ට් ඩිවයිසස් එක්ක කම්පියුටර් කේස් සහ ගේම්ස් එක්ක ඔවගේ ඉන්න එක හොඳද නරකද කියලා. මම නිරන්තරයෙන් මේ වෙලාවෙදි කියන්නේ ඒ දෙකම නෙවෙයි. අපි ටෙක්නොලොජි එක ඉගෙන ගත්තොත් ඒක අපිට හොඳයි. අපිට වැඩ කරන්න පුළුවන්. හැබැයි අපි කවුද කියලා මට මොනවාද ඕනේ කියලා මම මාව ෆික්ස් කරගෙන ඉවරන මම ටෙක්නොලොජි එක ඉගෙන ගත්තොත් මට පුළුවන් ටෙක්නොලොජි එකෙන් මම මොනවාද කරන්නේ කියලා තීරණය කරන්න. එතකොට ටෙක්නොලොජි එක දැනගෙන ඕන වැඩක් අපිට කරනවද? එහෙම නැත්නම් හේට් ස්පීච් ඒ වගේ කතනය හරි හානිකර කතන හරි නින්දා මේ දේවල් හරි සමාජයට හානි කරන දේවල් නොකර ඉන්නවද කියන එක තීරණය කරන්න පුළුවන් මම කවුද මම මාව ෆික්ස් කරගත්තා කියලා. අපි තරුණයේදී හැමතිස්සෙම තරුණයන්ට කියලා දෙනවා මනුස්සෙක් වෙන්න ඕනේ දේ ඇරෙන්න ඉතින් සියලුම දේවල් ටික පිළිගන්න කියලා දෙනවා. හැබැයි අපි කියලා දෙන්නේ නැහැ අපි අපිව ෆික්ස් කරගත්තේ නැත්තම් අපිට මුළු ජීවිත කාලෙම සිද්ධ වෙන්නේ එක්ස්කියුසස් හොයන්නයි එහෙම නැත්තම් අනිත් කෙනාට බ්ලේම් කර කර ඉන්නයි කියලා. මොකද මම අර කලින් කියපු සපරින් එක ආයෙත් එනවා. අපි සල්ලි තිබුණත් අපි දුකින් ඉන්නේ. සල්ලි නැති වුණත් අපි දුකින් ඉන්නේ. අපි නොබැලුවත් අපි දුකින් ඉන්නේ. මොකද මිනිස්සු අපි මහානයි බඳින් නැති දැන් කාලේ හරි නේද ඔය වගේ දේවල්. අපි බැලුවා ඒ සපරින් එක ඊටත් වඩා තව වැඩි වෙනවා. ඉතින් ඒකෙන් හින්දා අපි අර කතා කරන අපිව ෆික්ස් කරගත්තේ නැති වුණාම බ්ලේමින් කැපැසිටි එක මේ නැත්නම් අනිත් එක්කෙනාට අගදී කරගැනීමේ කැපැසිටි එක වැඩි වෙනවා. මම කලින් කියපු අපිට ලබා දෙන හැකියාවන් එක අපිට අපිව හසුරවා ගන්නට බැරි තත්ත්වයකට අපි පත් වෙලා තියෙන නිසා. ඉතින් මෙන්න මේ කාරණාවන් පිළිබඳව යම් විදිහකින් අද දවසේදී වචන පටන් ගන්නකොට කිව්වා වගේ අපි කතාවක් ආරම්භ කරන්න ඕනේ. මොකද දක්ෂ දරුවෝ දක්ෂ මිනිස්සු අපි අතරින් සමුහරගෙන යනවා. පහුගිය කාලේ ඇතිවෙච්ච ක්‍රයිසිස් එක භාගයට භාගයක් මිනිස්සුන්ට දරා ගන්න බැහැ. මොකද ඒකට හේතුව ඒ වගේ ස්ට්‍රගල් එකක් ගෝ ත්‍රූ කරන්න බැහැ. ඊට වඩා ડિප්‍රෙෂන් ලෙවල් එකක් මේ සමාජය ඇතුලේ තියෙන නිසා. ඉතින් මම හුඟක් වෙලාවට අපි ප්‍රේමය කියන තැනට ආවොත් එහෙම ඒක තමයි මම මතකයි මුවන් ලියලා තිබ්බා ආදරය කරනකොට ආදරය කරන ගැහැණුන්ග වැටෙන නිජුකමක් පිරිමින්ට තියෙනවා කියලා. මම කියන්නේ හැමතිස්සෙම ඇත්තටම නුවන් කාන්තාවන් පිරිමින් කියලා ඒක වෙන් කරන්න බැහැ. මොකද හරිතනින් අපි ආදරය බැලමගත්තොත් අපි ජීවිතේ තමයි ආදරය උණුසුම ගෙනින්ම ඒක සදාතනික වෙනවා සහ අනිවාර්යයෙන්ම උත්තරීතර වෙනවා. මොකද ප්‍රේමයේ බලය මනින්න කොහෙවත් තැනක දර්ශනයක් නැහැ. ඒ වගේම තමයි ප්‍රේමයේ ක්‍රමය දෙපාර්ශ්වයේම අවශ්‍යතාවය මත ඒක පවත්වාගෙන යන්නට ඕනේ. එහෙම නැත්නම් අපිට ඒකෙන් වෙන මේ හානිය ගොඩක් වැඩි තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි අලුත් ලෝකයක් හදන්න මේ යන්නේ. අපි අලුත් ලෝකයක් හදන්න හැම මෙතන ඇවිල්ලා ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ භූමිකාව ඇතුලේ අලුත් ලෝකයක් තමන්ව වැඩ කරන අය. ඒ හිඳ තමයි ඔබ මේ වෙලාව වෙන් කරගෙන
අපේ ජීවිතේ ගොඩක් සපරිසියෙති ප්‍රශ්න තියෙදි මේ හැම දෙයක් තියෙදි මෙතනට අද එක් රැස් වෙලා තියෙන්නේ ඉතාමත්ම විනයක් සහිතව අපි හැමෝම කතා කරන්නට ගරු කරනවා අපි ඒ දේවල් බෙදා හදා ගන්නවා එතකොට අන්න එතනදී අපි කවුරුද කියන එක හඳුනාගන්නේ නැතුව ජීවිතයට මේ උදාහරණ මේ තාරුණ්‍ය ජීවිත ප්‍රමාණය අවසානයේදී ඇත්තම වැඩි වියට එන්නත් කලින් තමන්ගේ ජීවිත එපාවෙන්ට පක් වෙනවා තියෙනවා. අන්න ඒ කාරණාව අපි විශේෂයෙන් මෙතනදී මතක් කරන්න ඕනේ. මොකද ආදරේ විශ්වාසය කියලා කියන්නේ කොයි වෙලාවක අපිට අතගාගෙන මේසයක් උඩ තියලා පෙන්නන්න බෑ මේ තමයි ආදරේ. මේ තමයි විශ්වාසය කියලා. මේකේ හරය විතරයි අපිට අහු වෙන්නේ. මේකේ සාරය විතරයි අපිට අහු වෙන්නේ. මේකේ සබ්බාවය විතරයි අපිට අහු වෙන්නේ. ඒ ඇරෙන්න අපිට කොයි වත්තකටදී මේක අල්ලලා ස්පර්ශ කරලා ගනුසුමුද බලන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේක ඇතුලේ කරන මේ සියලුම කතන්දරවලදී අපේ මං කලින් කියපු මේ මානසික සංකීර්ණතාවයන් හරියට සකස් කර ගැනීම සහ ඒකට ක්‍යා කරන එක අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපි මේ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ අපි මේ වෙනුවෙන් අපිව ක්‍යා කරන්න ඕනේ කියන කතාව ඊට අමතරව අපේ ජීවිතයේ ගැඹුර සහ අත්දැකීම් වල ගැඹුර ඇසුරෙන් අපි යම් යම් දේවල් පිළිබඳව හිතීම සහ අපි කවුද කියලා මේ සමාජය ඇතුලේ ෆික්ස් කරගත්තේ නැත්නම් අපිට මේ ලැබිලා තියෙන දේ නැවත දෙයක් සමාජගත කරන්නට බැරි වෙන අවස්ථාවකට අපි පත් වෙනවා. ඉතින් මම කෙටි සටහනක් දාගෙන ආපු දේවල් ටික ඔක්කොම මම හිතන්නේ ඉතාමත්ම කෙටියෙන් මම කියුවා. මට කියන්න තියෙන්නේ අවසාන වශයෙන් අපේ විශාලම සමරෙන් එක තමයි දුකේ ඇලී සිටීම. අපි දන්නවා අපි මේ දුකේ ඇලී සිටින බව. නමුත් එතනින් අපිට එළියට එන්නට නිශ්චිත පරමාදර්ශයන් විශාල ප්‍රමාණයක් artificial intelligence එන්න කලින් අපිට ලබා දීලා තියෙනවා. නමුත් the ගිරග්ග සමජ්ජ කියලා කියන්නේ ගිරග්ග සමජ්ජ the කියලා හිතා උපතිස්ස කෝලිත අහපු ප්‍රශ්නේ ඒක ඇතුලේ අපි ගොඩක් සපහ කරනවා කියලා නුවන් ගම්පිල මේ සංකීර්ණ සමාජය ඇතුලේ මේ මැදිවිය අර්බුදයක් එක්ක දැකපු ලෝකය ඔයාලට විශ් කරනවා හැමදාමත් වගේ බොහොමත්ම ආදරෙන් තවත් මේ වගේ දේවල් කරන්නට මේ හැකියාව ලැබෙන්නයි කියලා මේ අපේ ආත්මීය කතාවන් හැම දෙයක්ම මෙන්න මේ දෙයට ගුණ කරගත්තොත් එහෙම මම හිතනවා අපේ අර තියෙන complexity in the mind කියන concept එකට අපිට අවතීර්ණ වෙන්න පුළුවන් කියලා.